දරුවන් සුබ උදෑසනක් හරිදී හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත IMF සමාලෝචනයේ අවසන් ඇමරිකානු ඩොලර් මිලියන 337ක තුන්වන ණය වාරිකය ගැන සුබවාදී ප්‍රතිචාරය ජාතික නැකත් කමිටුවේ නැකත් සීට්ටුව එළියට ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන සමාලෝචනය අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා විධායක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු තුන්වන ණය වාරිකය වන ඩොලර් මිලියන 337ක මුදල ශ්‍රී ලංකාවට හිමිවන බවයි එම අරමුදල පවසන්නේ I'm pleased to share with you that we have reached මම කියන්න කැමති ශ්‍රී ලංකාව අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවන සමාලෝචනයේ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ තිබෙනවා. ඒ වගේම මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලයේ මගින් අනුමත කළ යුතුයි. විධායක මණ්ඩල එකඟතාවය ලැබීමෙන් පසු ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් මිලියන 337කට හිමිකම් ලැබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් බිලියන 1 ප්‍රධානයේ යටතේයි. 1 billion dollars after 3 disbursements. ජාත්‍යන්තර බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ආයෝජකීන් අතර සාකච්ඡා ලබන සතිය ආරම්භ කිරීමට නියමිත බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරනවා. ඩොලර් බිලියන 12ක වටිනාකමකින් යුත් බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත බවයි එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ආර්ථික අර්බුදයේ හේතුවෙන් 2022 වසරේ සිට ණයගෙවීම පැහැරහැරීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. මෙම වසරේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් හැකි ඉක්මනින් එකඟතාවකට එළඹීම දෙපාර්ශ්වයේම අරමුණ බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. ජාතික නැකත් කමිටුව අද සිය අලුත් අවුරුදු නැකත් සීට්ටුව එළිදක්වනු ලැබුවා. එම නැකත් සීට්ටුව වැරදි නම් ඕනෑම විවාදයකට එන්න සූදානම් බවයි එම කමිටුව ප්‍රකාශ කළේ. අප්‍රේල් මස 13 වැනි ශනි දින අපරභාග 9:05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. නොනගතේ අප්‍රේල් මස 13 වන දින අපරභාග 2:41 සිට අප්‍රේල් 14 දින අලුයම 3:29 දක්වා වූ කාලය. අප්‍රේල් මස 14 වැනි ඉරුදින පූර්වභාග 6:17ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් ද යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් හා තලමිශ්‍ර කැවිලිද කිරිබතක්ද පිළියෙල කර ගැනීම මැනවි. අප්‍රේල් මස 14 වැනි ඉරුදින පූර්වභාග 7:07ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි. අප්‍රේල් මස 15 වැනි සඳු දින පූර්වභාග 10:23ට මුතු පැහැයට හුරු සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත්ද පයට ඉඹුල්පත්ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානුද තෙල් දගා ස්නානය කිරීම මැනවි. අප්‍රේල් මස 17 වන බුද දින පූර්වභාග 6:54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා හැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි. පැලසිටුවීම අවුරුදු චාරිත්‍ර ගණෙහිලා සැලකෙන්නක් නොවෙන බැවින්ද එය මෙම නකත් සීට්ටුවට ඇතුල් කරනු නොලැබේ. අපි උදේ දීලා තියෙන ලිප්පගිනි මෙලවීමේ නැකත සඳුගේ ලක්ෂයක් ගුණ බලයෙන් යෝගයක 100ක් ගුණ නසන ප්‍රශස්තම නැකතක්. මේ නැකතට ලිප්පගිනි මෙලවීමෙන් සංක්‍රාන්ති දෝෂ සමනය වෙනවා. ඒ වගේම හදාගන්න බැරුව බාගට හදාගෙන හිටපු ගෙවල් දොරවල් හදාගන්න අපේ මිනිස්සුන්ට ඉඩ හම්බ වෙනවා. පෞල් ජීවිතවල සතුට සමාදානයේ රජ වෙනවා. අලුත් අවුරුද්දට ශීර ඉතිර වීමයි ශාර ඉතිර වීමයි කියන්නේ දෙකක්. පොල් කිරි උතරවන්නේ මලසිරුරක් ගෙයින් අස් කරාම, එල කිරි උතරවන්නේ සුබ මුහුර්තියකට. හිරු බැස්මත් එක්ක අමනුෂ්‍ය බලය වැඩි වෙන. මේ වෙලාවට ගෙවල් වල කිරි උතරවන්නේ නැහැ. පුණ්‍ය කාලය සහ සංක්‍රාන්ති කාලය කියන එක පටලවාගෙන තමයි අපේ රටේ අය වැඩ කරලා තියෙන මෙච්චර කාලයක් තිස්සේ. ඒ නොනගතයේ ඇතුලේ කිරිබත් කාපු ජාතියක්. ඒක අපි අද වෙනස් කරනවා. රාජ්‍ය නැකත් කමිටුව ඍෂි මතය අමු අමුවේ ඝාතනය කරලා තියෙනවා. නැකත දීලා තියෙන්නේ හැඳි ගෑවිලම යන්න.
මෙතෙක් කාලය තුල අපි දැක්කා මේ නැකත් පාවිච්චි කරා කියලා රටට වෙච්ච සෙතක් නැහැ. ඇයි ඒ? මේව වැරදි විදිහට පාවිච්චි කළා. ඒ නිසා මම බලධාරීන්ට කියනවා ඇස් අරින්න. ඇස් අරලා දැන්වත් මේක දිවැරදි කරන්න. උදෑසන කාලේ කාටවත් යක්කු ගැහුවේ කියලා ආරංචියක් තියෙනවා. පෙරේත පිදෙන්නක්වත් තියනවා දුදේට නැහැ. ඔක්කොම තියන්නේ මධ්‍යම රාත්‍රියේ. මධ්‍යම රාත්‍රියේ කියන්නේ මොකද? සූර්යා මිය ගිහිල්ලා ඉන්නේ. පොළොව යට ඉන්නේ. ප්‍රවීණ ඈපාප්පු ඇමෙලා වගේ අය නිර්දේශ කරලා තියෙනවා සූර්ය සංක්‍රාන්ති රාත්‍රී කාලේ සිද්ධ වුණොත් ඒක ගන්න කියලා පසුදා උදෑසන. මේ නැකත් හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවට නෙවෙයි කියන එකයි අපට හිතෙන්නේ. මේ ඇමරිකාව බලවන්ත කරන්න හදාපු නැකත් වගේ. ලෝකෙම බුන්වත් වෙච්ච රටක් බවට මේ රට පත් වෙන්නත් මේ අයහපත් වෙලාවල් කරපු නැකත් නිසා ජනතාවට සිද්ධ වෙලා තියෙනවා අසීරුතාවයන්ට පත් වෙන්නට. රාජ්‍ය නැකත් කමිටුව කියා හිටියා සූර්ය සංක්‍රාන්තිය සිද්ධ වෙලා පැය 6යි විනාඩි 24ක් ඇතුළත මේ සියලුම නැකත් කටයුතු කරන්න ඕනේ ඒක අනිවාර්යයක් විදිහට උන් අර්ථ දැක්වුවා. වර්ෂ ගණනාවක පැය 6 විනාඩි 24න් එහාට අරගෙන තියෙනවා. ඕනම කෙනෙකුට අපි ආරාධනා කරන අපේ ජාතික නැකත් කමිටුවත් එක්කලා නැකත් පතුරු ගහන්න දැන් ලෑස්ති වෙන්න අපි ලෑස්ති ඔයගොල්ලන්ට උත්තර දෙන්න. දැන් රාජ්‍ය නැකත් කමිටුව කියන නැකත් වලට චාරිත්‍ර කළොත් මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒක හොඳයි. සාමාන්‍යයෙන් හුණියම් කරන්න, කාව හරි ගෙදරකින් එලවන්න, පවුලක් කඩා කප්පල් කරවන්න, රටක් ගිනි තියන්න, ගෙදරට යකු භූතය බන්ධනය කරගන්න හොඳම වෙලාවක් ඒක. ලංකාවේ රාජ්‍ය නැකත් කමිටුවට ගන්නේ කවුද කියන එක නිර්ණායකයක් නැහැ. ඔනගතේ ඇතුලේ නැකත් ගන්න එක සම්පූර්ණයෙන්ම වැරදි. හේමන්ත ඍතුව තියෙන වෙලාවේ කිරිබත් කනවා කියලා කියන වයස්ගත රෝගීන්ට සහ කුඩා දරුවන්ට නියුමෝනියාව හැදෙන්න බලපාන්න පුළුවන් කපදෝෂයේ ප්‍රවර්ධනය නිසා මේක ආයුර්වේදයට විරුද්ධයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් අපිට අද තියෙන බැරෑරුම ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කරගන්නේ කියලා. දැන් ඔය මූණු පොතේ සටම් පාට කියන ආදරණීය දරුවෝ තේරුම් ගන්න සමහරලාට අද හවස මූණු පොතේ තියෙයි ඔය මහාචාර්යකම දීපන් දරුවෙකුට කියලා. සට්ටමිකම් කරන එක නතර කරපන් කියලත් කියයි. ඒ දරුවනේ ඇත්ත මේකයි. ඊයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන් තිබුණා. ජනාධිපතිවරණය පවත්වනවා. මහමැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමයක් සකස් කළ යුතුයි කියලා. ඒකෙන් ඉඟියක් එනවා. මහමැතිවරණය අනිවාර්යයෙන්ම කල්යන බවට එසේ වෙතත් ජනාධිපතිතුමා කවුරුත් දන්නවා. දකුණට දිග්ගන්ධාර වමට ආරෝණ එක්කෙනෙක්. ඒ නිසා ඔහු බොඩ තීන්දුවක් ගැනීමද කියන්න බෑ. නැවත වතාවක් රතු පාට බෝතලේ, කොළ පාට බෝතලේ, නිල් පාට බෝතලේ දාගෙන බෝතලේ මාරු කරමින් පරණ විසම පානය කරමින් රට අඳුරෙන් අඳුරට ගෙනියනවද? මෙවරවත් දුකට සැබෑ හේතුව හොයාගෙන දුකින් මිදීමේ මාර්ගය පාදගන්නවද කියන ප්‍රශ්නයට උත්තර හොයන්නයි මෙවර ජනාධිපතිවරණ තියෙන්නේ. මේ පාර්ලිමේන්තු ඉන්න මේ මිනිස්සු ඔක්කොම ඉන්න එක ඉරක එක තමයි තමුන්ගේ ධූරය අත්පත් කර ගැනීම සහ මේ රට පාවා දීමේ කඳවුර. ඊට එරෙහි කඳවුරක් අපි නිර්මාණය කළ යුතු එක තමයි මේ රට මුදවා ගන්නා කඳවුර. මේ කඳවුරු දෙක අතර සටන අපි ගේමු ගල උඩට. ගෙනල්ලා මේ ගල උඩදී මේ සටන අපි ජයග්‍රහණය කරමු. මේ කොඳු සිඳගත්ත මේ මිනිස්සු මේ පාර්ලිමේන්තුවෙන් විතරක් නෙමේ භූමියෙන් පන්නන්නේ කුදී. අන්ධ විපක්ෂයක් තියෙන කිසිම අලුත් දැක්මක් නැහැ. මේ වගේ අරමුදයක් තුල සම්ප්‍රදායික කෝණයෙන් බැහැරව නව විදියට හිතන රටගෙන ආදරයක් තියෙන බලවේගයක් අවශ්‍යයි. ඒ බලවේගය ශක්තිමත්ව ප්‍රකාශයටපත් කිරීම තමයි මේ මාසේ 23 වෙනිදා හවස්වරුවේ අපි මහරගම තරුණ මධ්‍යස්ථානයේදී සිදු කරන්නේ. අද 69 ලක්ෂ ජනවරම අනාථ කරලා තින්නේ, අසරණ වෙලා තින්නේ. ඒ ජනවරමට මේ රට ගොඩනැගීම වෙනුවෙන්, මේ රට රැක ගැනීම වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන් ගොඩනගපු ඒ බලවේගයට මං හිතන විදියට නායකත්වය දෙන්න අයිතියක් තිබෙන්නේ, ඒ වගේම යුතුයකමක් තිබෙන්නේ මේ උත්තර ලංකා සභාවේ සිටින නායකයන්. අලින්ට ළමයින්ට නලියන්නමයි හිත කියලා කියමනක් තියෙනවා. එවන් හුරතල් අලිපැටවෙකුගේ ආගමනයක් ගැන පින්නවරින් වාර්තා වුණා. ශාන්ති නැමැති කෙනෙර පසුගියදා පිරිමි අලිපැටවෙකු බිහි කර තිබෙනවා. ඒ පින්නවල අලි සංරක්ෂණාගාරයේහි උපන් 76 වන අලිපැටවායි. සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවන අලියතුන් පිළිබඳව නිතර දිවේලේ අපිට දකින්නට අහන්නට ලැබෙනවා. ඒත් අවාසනාවකට වගේ ඒ බොහෝ අවස්ථාවන් අලියතුන්ට එල්ලවන ජීවිත තර්ජන. එහෙමත් නැත්නම් අලි මිනිස් ගැටුම් ගැන. මේ කතාව ඊට හාත්පසින්ම වෙනස්. මේ කතාව අපට වාර්තා වුණේ පින්නවල අලි සංරක්ෂණාගාරයෙන්. පින්නවල අලි සංරක්ෂණාගාරයේ 76 වන අලි පැටවාගේ උපත ඊ රාත්‍රියේ සිදු වුණා.
පණ්ඩු නැමැති අලියාට දාව ශාන්ති නම් කෙනෙර මෙම පැටව ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ. 27 පණ්ඩුට දාව උපන් පස්වන අලි පැටවයි ඊයේ උපත ලබා තිබුණේ. අලුත උපන් අලි පැටව 35 ශාන්ති කෙනෙර බිහිකල සිව්වන අලි පැටවයි. අලුත උපන් අලි පැටවත් සමග අලියතුන් 70ක් පමණ මේ වන විට පින්නවල අලි සංරක්ෂණාගාරයේ රැකවරණය ලබනවා. සති දෙකක පමණ කාලයකින් පසු මව සහ අලි පැටව සංචාරකීන්ට නැරඹීමේ පහසුකම් සලසා දීමට නියමිතයි. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති මින් නිමාවට පත්වෙනවා. හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.